looking for other විදේශ රටවල් 20ක සිට අපිත් සමග සම්බන්ධ වීමත් එමෙන්ම ශ්‍රී ලංකා පුරා විශ්වවිද්‍යාල සිටින කීඩකෙන් පුහුණුකරුවන් සහ පාපන්දුට ලැබී පිරිස් දහසකට ආසන්න පිරිසක් අපිත් සමග අත්වල බැඳගෙන සිටිනවා මේ වෙනකොට. ඉතින් මෙහි සාර්ථකත්වයේ එයයි එම නිසා මෙම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඔවුන්ගේ ධෛර්යය අපට ලැබෙන නිසා අපි ඉදිරියටත් මෙම වැඩසටහන ආරම්භ කිරීමට සහ කරගෙන යාමට අපි නියමිතයි. ඉතින් අද දින පැවැත්වෙන මෙම වැඩසටහනට විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි වෙනදාමින් මෙම එම්ජී පාපන්දු වැඩමුළුවට විශේෂ ප්‍රධාන අනුග්‍රහය ලක් දක්වනවා රිනවුන් පාපන්දු අකඩමියේ නිර්මාතෘ රොබර්ට් පීරිස් මහතා සහ සීදරන් පීරිස් මහතුන් විසින් පූර්ණ අනුග්‍රහය ලක් කරනවා. එමෙන්ම මෙම වැඩසටහනේද වෙනදාමින් මෙම වැඩසටහන අතරතුරදී අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබා දෙන සියලුම ක්‍රීඩකීන්ට සහ පුහුණුකරුවන්ට විශාල තෑගි ප්‍රමාණයක් තෑගි 50ක් ඔබට ලබා දීමට නියමිතයි. එම තෑගි වලින් අපට තෑගි වලට අනුග්‍රහය දක්වපු අනුග්‍රාහකයන් මේ අවස්ථාවේදී මම සඳහන් කළ යුතුයි. එමෙන්ම මෙම වැඩසටහනට බූට් ෆෙයාර් 10ක් ලබා දී තිබෙනවා. එම බූට් ෆෙයාර් වලට පූර්ණ අනුග්‍රහය දක්වා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන මොහොමඩ් නෆීල් සහ රිනවුන් පාපන්දු අකඩමියේ නිර්මාතෘවරයෙකු ශ්‍රීධරන් මහතුන් විසින් බූට් ෆෙයාර් 10ක් සඳහා අනුග්‍රහය ලබා දී තිබෙනවා. එමෙන්ම මෙම වැඩසටහනට බෝල 10ක් මැච් බෝල 10ක් ලබා දී තිබෙනවා. එම මැච් බෝල වලට අනුග්‍රහය දක්වා තිබෙන්නේ ඉතාලියේ නාපොලි නුවර සිට අපි සමග සම්බන්ධ වී සිටින JM ධම්මික මහතා විසින් ලබා දී තිබෙනවා. එමෙන්ම මෙම වැඩසටහනට අලුත්ම තාක්ෂණයේ මුසු කරමින් අපේ ක්‍රීඩකයන්ට විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි හෙඩ්ෆෝන් නවීනම හෙඩ්ෆෝන් 10ක් අපට ලබා දී තිබෙනවා. ඒට අනුග්‍රහ දක්වා තිබෙන්නේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිෂ්පාදක රංග සම්පත් මහතා විසින් තමයි ඒට අනුග්‍රහ දක්වා තිබෙන්නේ. එමෙන්ම මෙම වැඩසටහනට වෙනදා මෙන්ම ටී-ෂර්ට්ස් 10කින් අපට අනුග්‍රහ දක්වා තිබෙනවා TSA ස්පෝර්ට්ස් ආයතනයේ අධිපති තුවන් හරිෆින් මහතා විසින් ඒට අනුග්‍රහ දක්වා තිබෙනවා. එමෙන්ම මේ විශේෂ තවත් අනුග්‍රහයක අපිත් සමග අත්වල බැඳගෙන තිබෙනවා. එනම් හස්ති සිමෙන්ති ආයතනය ඔවුනුත් අපිත් සමග මෙම වැඩසටහනේ සිට ඉදිරියට ඔවුනුත් අපිත් සමග සම්බන්ධ වී තිබෙනවා. ඔවුනුත් අපට ඉතාමත් වටිනා ටී-ෂර්ට්ස් 10ක් මේ අවස්ථාව වෙනකොට අපට ලබා තිබෙනවා. ඒට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය මනිල් ෆර්නැන්ඩෝ මහතා ඒට අනුග්‍රහ දක්වා තිබෙනවා හස්ති සිමෙන්ති ආයතනය වෙනුවෙන්. ඉතින් මෙම වැඩසටහනේ අපි ලබා දුන්නා වූ එම විශේෂයෙන්ම එම ත්‍යාග 50ම ඔබට ලබා දීමට නියමිතයි. ඉතින් මෙම වැඩසටහන අපි ඔබට ලබා දෙන ඉතාමත් දැනුම ඔබ ලබාගෙන එම දැනුමේ තුලින් අසන ලද ප්‍රශ්නවලට නිවිලි පිළිතුරු ලබා දෙන්න එතකොට ඔබට එම ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව ලබා දී සිටිනවා. ඉතින් මේ වෙන විට පළවෙනි දේශනය අපි ආරම්භ කිරීමට නියමිතයි. මුලින්ම අපි සඳහන් කළ යුතුයි අද දිනත් දේශන දෙකක් ඔබට සවන් දීමට අවස්ථාව ලබා දී තිබෙනවා. එනම් පළවෙනි දේශනය පාපන්දුවේ නීතිය නීති අංක 5 ඉතාමත් පැහැදිලිව ඉතාමත් සරලව ඔබට අද දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවක වශයෙන් කටයුතු කර PHA ඩයස් මහතා විසින් සැදී පැහැදී සිටිනවා පාපන්දුවේ නීතිය අංක 5 ඉතාමත් සරලව පැහැදිලිව ලබා දීමට. එමෙන්ම දෙවෙනි දේශනය ඉතාමත් විශේෂ දේශනයක් වෙනවා. එනම් පාපන්දු ක්‍රීඩකයෙකුට ඉතාමත් වැදගත් අවශ්‍යම කාරණයක් එනම් ඔවුන්ගේ ඉන්ජරි ප්‍රිවෙන්ෂන් ඔවුන්ට අවශ්‍ය ටේපින් අපි කියනවා අපි වෙලුම් පටි දාන්නේ කෙසේද. එහෙනම් අපි ඇන්කල් නී රිස්ට් වැනි විශේෂ තමගේ ක්‍රීඩකයෙකුට ජොයින්ට් වලට අවශ්‍ය විශේෂයෙන්ම අවශ්‍ය වෙලුම් පටි නැත්නම් ටේපින් කරන්නේ කෙසේද කියන ආකාරය ඉතාමත් වැදගත් දේශනයක් වීඩියෝ දර්ශන ඔස්සේ ඔබට ලබා දීමට අපි කටයුතු කරනවා. මේට පූර්ණ අනුග්‍රහය දක්වා තිබෙන්නේ සහ මේට සම්බන්ධ වී තිබෙන්නේ PK සිල්වා මහතා. ඔබ දන්නවා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ සොෆ්ට් ටිෂු තෙරපි වශයෙන් කටයුතු කරනවා. එමෙන්ම ඔහු ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙකු වශයෙන් කටයුතු කරනවා. ඔහු තමයි PK සිල්වා. නමුත් ඔහුට අපි හඳුන්වන්නේ සංජු නමින්. ඔබ දන්නවා සංජු මහතාත් අපිත් සමග සම්බන්ධ වී තිබෙනවා. ඔහුගේ ඒ වටිනා විශේෂ වැදගත් දේශනය වීඩියෝ දර්ශන ඔස්සේ ඔබට ලබා දීමට. ඉතින් මෙම දේශන දෙක අවසානයේදී තමයි අපි ඔබෙන් එම දේශනය සම්බන්ධ ප්‍රශ්න ඔබට ඉදිරිපත් කරන්නේ. එම ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දීමට ඔබ සැදී පැහැදී සිටින්න. එම ලබා දෙන පිළිතුරු වලට අපි ඔබට ත්‍යාග ලබා දීමට නියමිතයි. මෙහි විශේෂත්වය වන්නේ කිසිදු මුදලක් අය නොකර නොමිලේ මෙම MG ඔන්ලයින් පාපන්දු වැඩමුළුව පැවැත්වීම සහ මේට සහභාගී වෙන සියලුම දෙනාට විවෘතව ත්‍යාග ලබා දීමට අවස්ථාව උදා කර දීමයි. ඉතින් මා දැන් සම්බන්ධ කර දෙනවා අපේ පළවෙනි දේශනය සමග MG ඔන්ලයින් සමග සම්බන්ධ වීමට බදුල්ල ප්‍රදේශයේ සිට අපිත් සමග මේ වෙනකොට සම්බන්ධ වී සිටිනවා PH ඩයස් මහතා.
ඔහු ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරයෙක් ඔහු තමයි අද මෙම පස්වෙනි නීතිය සම්බන්ධව කටයුතු කරන්නේ. ඉතින් මම මේ අවස්ථාවේදී යොමු කරනවා සජීවීව ඔහුත් සමග සම්බන්ධ වීමට ඔහුගේ දේශනය හොඳින් අසා ඔහුගේ ලබා දෙන දැනුම ඔබ ලබා ගන්න ඉන්පසු අසන ප්‍රශ්න වලට නිවිලිදි පිළිතුරු ලබා දෙමු. ඉතින් මම මේ අවස්ථාවේදී යොමු කරනවා සම්බන්ධ කරනවා බදුල්ල ප්‍රදේශයේ සිට අපි සමග සම්බන්ධ වී සිටින PHA ඩයස් මහතාට සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. මම PHAP ඩයස් ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරයෙකු විදිහට කටයුතු කරනවා. MG football coaching workshop එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ මට මගේ වැඩසටහනේ මොකක්ද අද වැඩසටහන කියන එක මම ඉස්සලාම කිව්වොත් හොඳයි කියලා මම හිතුණා. අද නීති අංක 5 යටතේ විනිසුරු කියන නීතිය පිළිබඳව ඔබ දැනුවත් කිරීමට තමයි මම අද සැදී පැහැදී සිටින්නේ. මුලින්ම විනිසුරුවරයෙකු කියන්නේ කවුද? විනිසුරුවරයෙකු කියන්නේ ඇත්තරම විනිසුරුවරයෙකු මිනිසෙක්. විනිසුරුවට වරදින්න පුළුවන්, හොඳ තීරණ ගන්න පුළුවන්, වැරදි තීරණ ගන්න පුළුවන්, ඒ මිනිස් ස්වභාවය. ඉතින් ඊට පස්සේ විනිසුරුවරයෙකු වෙන්න ඔච්චර කැපකිරීම කොපමණ වෙහෙසක් දරන්න ඕනද කියන එක පිළිබඳව පොඩ්ඩක් අපි කතා කරමු. මම මගේ අත්දැකීමක් මම හොඳ අත්දැකීමක් තියෙනවා. මම දව එක තරගයකට ගිය වෙලාවක කාන්තා විනිසුරුවරයෙක් මත විනිසුරුවරියක් මට හමු වුණා. එම විනිසුරුවරිය ජාත්‍යන්තර පාපන්දු පැනල් එකේ වසර 10ක් පමණ සේවය කරනවා. නමුත් ඇය විවාහ වෙලා ඇයට දරුවෙක් පවා නැහැ මෙම විනිසුරුව ශේෂ්ඨයේ ඉහළට යෑමට අවශ්‍ය නිසා. ඉතින් එවැනි කැපකිරීම කරලා තමයි මෙම විනිසුරුවරයෙක් වීමට තමන් සැදී පැහැදී වෙන්නේ. ඉන් පසු අපි දැන් අපි යොමු වෙමු අද දවසේ නීති අංක 5 විනිසුරු ද රෙෆ්‍රී කියන නීතිය සම්බන්ධ. විනිසුරුවරයෙක් තමා කරන තරඟේ නිවැරදිව ඉෂ්ට කරන්න තමාට පැවරිලා තියෙන රාජකාරිය මුලින්ම අඳුනා ගන්න ඕනේ තමන්ට මොකද්ද පැවරිච්ච රාජකාරිය කියන එක. ඉතින් මෙම නීතිය යටතේ හඳින්වා දීලා තියෙනවා තමන්ට පැවරිච්ච රාජකාරිය මොනවාද, තමන්ට පැවරිච්ච බලතල මොනවාද කියන එක නීතියෙම විනිසුරුවරයෙක් විදිහට විනිසුරුවරයාට ලබා දීලා තියෙනවා. තමා පත් වෙන තරඟයේ සම්බන්ධයෙන් තරඟ නීති ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලය තියෙන්නේ විනිසුරුවරයාට. ඒ කියන්නේ තරඟ නීති අවශ්‍ය තැනට පාවිච්චි කරන්න, අවශ්‍ය තැනදී අපි කියනවා ෆවුල්, සමහර ෆවුල් අපි අතාරිනවා ඇඩ්වාන්ටේජ් එකක් දෙන වෙලාවට. ඒ වගේ අවස්ථාවලදී අපිට නීතිය ක්‍රියාත්මක නොකරන අවස්ථාවලදී ඒ බලය සම්පූර්ණ බලයක් දීලා තියෙන්නේ විනිසුරුවරයාට. ඊට පස්සේ ඊළඟ එක අපිට සහය විනිසුරුවාගේ නැත්නම් සිව්වැනි විනිසුරුවරයාගේ සහය අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදී ලබා ගැනීමේ හෝ ලබා නොගැනීමේ අයිතිය තියෙන්නේ සම්පූර්ණ බලය තියෙන්නේ විනිසුරුවා සතුව. විනිසුරුවරයාට හැකි අවශ්‍ය නම් සහය විනිසුරුවා තමාගේ සහය විනිසුරුවා ලබා දෙන තීරණයක් වෙනස් කිරීමට නැතිනම් සිව්වැනි විනිසුරු ගේ යම් අවස්ථාවලදී සිදු කරන දේවල් වලදී අවශ්‍ය තැනදී ක්‍රියා කිරීමට අවශ්‍ය සහාය ලබා ගැනීමට විනිසුරුවරයාට හැකියාව නීතියෙන් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ක්‍රීඩා කරන පන්දුව පිළිබඳ පන්දුව තෝරා ගැනීමේ පූර්ණ බලය හිමිවන්නේ විනිසුරුවරයාට. පන්දුවක් තරඟයට යෙදවීම හෝ එම පන්දුව අපි කියන රිජෙක්ට් කරන එහෙම නැත්නම් නුසුසුදුසත් තත්ත්වයේ තියනවාද කියන එක තීරණය කරන්නේ විනිසුරුවරයා. මෙම නීතියෙම එක තැනක සඳහන් වෙනවා පන්දුවක තිබිය යුතු ගුණාංග ජාත්‍යන්තර වශයෙන් ලබා දීලා තියෙනවා මෙසමන්. ඒ මෙසමන් වලට තිබ්බේ නැත්නම් ඒ පිළිබඳව කටයුතු කරන්න විනිසුරුවරයාට සම්පූර්ණ බලය ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ක්‍රීඩකයෙක්ගේ උපකරණ පිළිබඳවත් නීතියේ සටහන් වෙලා තියෙනවා.
නීතිය සටහන් වෙලා තිබෙනවා ඒ නීතිය අනුව කටයුතු කිරීමට පූර්ණ බලය ලබා දීලා තියෙන විනිසුරුවට යම් හේකින් එම නීතිය මගහැරලා යනවා නම් එම පීඩකයාට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමටත් විනිසුරුවරයාට බලය ලබා දීලා තියෙනවා ඉන්පසුව තරඟයේ පාලනය කිරීමේදී කාල ගණකයක වශයෙන් ඒ කියන්නේ කාලය පිළිබඳව සම්පූර්ණ බලය ලබා දීලා තින්නේ විනිසුරුවරයාට එතන මම ඒ කොටස විග්‍රහ කරොත් මේකෙන් මෙන්න මෙහෙමයි තරඟයේ එක්ස්ට්‍රා ටයිම් ඒ කියන්නේ ඇඩඩ් ටයිම් එහෙමත් නැත්නම් අපි කියනවා ලොස් ටයිම් එක අමතර කාලය එකතු කිරීමේ බලය කොපමණ කාලයක් එකතු කරනවාද කොපමණ කාලයක් තරඟය ඉදිරියට පවත්වනවාද කියන එක තීරණය කරන්නේ කිරීමේ බලය විනිසුරුවරයා සතුයි ඒක තමයි කාල ගණකයක ලෙස ක්‍රියා කරමින් තරඟ පිළිබඳව වාර්තාවක් සපයනවා කියලා කියන්නේ ඊට පස්සේ නීතිය කඩකිරීමක් සිදු වන ඕනෑම අවස්ථාවකදී ඔහුගේ අභිමතය පරිදි තරඟේ නතර කිරීම අත්තිරිවීම හෝ අවසන් කිරීම සිදු කිරීමේ බලය විනිසුරුවරයා සතුයි ඒ කියන්නේ යම් කිසි අවස්ථාවක නීතිය කඩකිරීමක් කිසියම් හෝ පුද්ගලෙක් සිදු කරනවා නම් එම සිදු කරන අවස්ථාවේ තරඟේ නතර කරනවාද එහෙමත් නැත්නම් තරඟේ අත්තිරිවනවාද එහෙමත් නැත්නම් තරඟේ අවසන් කරනවාද කියන එක තීරණය කිරීමේ බලය තියෙන්නේ විනිසුරුවරට යම් හේකින් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අධික ලෙස වර්ෂාව පතිත වෙනවා නමුත් විනිසුරුවරයා තීරණය කරනවා නම් තරඟයේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන් කියලා ඒ වගේ අවස්ථාවලද අපිට ඒ කියන්නේ විනිසුරුවරයාට බලය දීලා තිනවා ජාත්‍යන්තර පාපන්දු නීතිය අනුව දිගටම තරඟයේ පවත්වාගෙන යන්න තමාට හැකිනම් තරඟයේ පැවැත්වීමට ඊළඟට තියෙනවා ඡේදයක් වෙන් කරලා බාහිරින් සිදුවන කුමන අන්දමේ බාධා කිරීමක් මත තරඟය නතර කිරීම අත්තිරිවම හෝ අවසන් කිරීම කියන කාරණා පිළිබඳවත් සම්පූර්ණ බලය තියෙන්නේ විනිසුරුවරයාට ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට මම උදාහරණත් එක්ක යන්නේ එතකොට ඔළුවට එනවා හොඳට මේ සිද්ධිය මොකද්ද කියන එක මේකේ වීඩියෝ මට පෙන්වන්න තරම් වීඩියෝස් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනේ එළියට දීලා නැති නිසා තමයි මම මේ කියාගෙන කියාගෙන යන්නේ නැත්තම් වීඩියෝ අපිට හොයාගන්න නැහැ මේ පිළිබඳ මේ නීතියට අදාළ වීඩියෝස් හොයාගන්න නැහැ ඒ නිසා තමයි මේ විදිහට මම මේ කියන්නේ බාහිරින් සමහරක් විට අපිට එන්න පුළුවන් ප්‍රේක්ෂකයන්ගෙන් එහෙමත් නැත්නම් වෙනත් දැන් ලංකාව වගේ නම් හොඳම උදාහරණේ ලංකාව ගත්තොත් ලංකාවේ ග්‍රවුන්ඩ් වලට ගොඩක් සත්තු එහෙම නැත්නම් හරක් බල්ලෝ වගේ ඇවි එනවා ඒ වෙලාවට තරඟය පවත්වාගෙන යනවාද නතර කරනවාද එහෙමත් නැත්නම් එම ඒ අවස්ථාව පාලනය කරගන්න බැරි නම් තරඟය අත්හිටවනවාද කියන තීරණය ගන්න පුළුවන් විනිසුරුවරයාට ඒක නීතියෙන්ම අපට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා ඊට පස්සේ ක්‍රීඩකයෙකු තදබල ලෙස ආබාධයට ලක්ව ඇතැයි විනිසුරුවරයා තීරණය කරනවා නම් ක්‍රීඩකයා පිටියෙන් ඉවත් කිරීමට හෝ ආබාධයට ලක්ව ක්‍රීඩකයෙකුට ක්‍රීඩා පිටියෙන් නැවත ඇතුල් වීමට හැකි වනසේ කටයුතු කිරීම විනිසුරුවරයා සතුයි උදාහරණයක් ගත්තොත් බ්ලීඩින් කියන්නේ ලේ එන ක්‍රීඩකෙක්ව ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීම තාවකාලික ඒ කියන්නේ ඔව් ට්‍රීට්මන්ට් කරගෙන නැවත ක්‍රීඩා පිටියට ඇතුල් කරගන්න අවස්ථාව වෙනකන් එම තීරණය ලබා ගන්නේ විනිසුරුවරයා. එතකොට ඔහු ක්‍රීඩා පිටින් ඉවත් කිරීමේ බලය තියෙන්නේ විනිසුරුවරයාට. ඔහු ට්‍රීට්මන්ට් කරගත්තට පස්සේ ඔහු නැවත ක්‍රීඩා පිටියට තුලට ගැනීමේ බලය තියෙන්නේ විනිසුරුවරයාට. මෙතනදී ආබාධයකට ලක් වූ ක්‍රීඩකෙක් නැවත ඇතුල් වීමට හැක්කේ තරඟය නැවත ආරම්භ කිරීමෙන් පසුව යම් කිසි විදිහකට ක්‍රීඩකෙක් ඉන්ජරියක් වෙලා ට්‍රීට්මන්ට් වලට එළියට යනවා නම් ඔහු ඇතුළට ගන්න පුළුවන් නැවත තරඟය නතර වුණ වෙලාවක ඉන්පසුව
ක්‍රීඩක එක සුළු වශයෙන් තුවාල වී ඇතේ ඔ විනිසුරවරය අදහස් කරනවා නම් ඊළඟ තරගයේ නතර වෙන අවස්ථාව වෙනකම්ම තරගයේ පවත්වාගෙන යෑමේ බලය විනිසුරවරයාට දීලා තියෙනවා. ඒ කියන්නේ ෆවුල්යක් වෙනවා ෆවුල් එක විනිසුරවරයා විදිහට මම තීරණය කරනවා නම් විනිසුරවරයා තීරණය කරනවා නම් එම අනතුර එතරම්ම තදබල ලෙස සිදුවෙලා නැහැ කියලා අය ආබාධේ එතරම්ම තදබල නැතිනම් තරංගයේ දිගටම පවත්වාගෙන ගිහිල්ලා ඊළඟ තරංගයේ නතරවන අවස්ථාව වෙනකන් තරංගයේ පවත්වාගෙන යෑමේ බලය විනිසුරවරයාට ලබා දීලා තියෙනවා. ඊළඟට තියෙනවා තවත් කාරණයක්. තුවාලයකින් රුධිරය ගලන ඕනෑම ක්‍රීඩකයෙකු ක්‍රීඩා පිටින් ඉවත් කිරීම ක්‍රීඩා පිටින් ඉවතට යැවීම ඉදිරි කිරීමේ බලය ලබා දීලා තියෙනවා විනිසුරවරයාට. විනිසුරවරයා තීරණය කරනවා නම් එළියට ගිය ප්ලේයර් තමාගේ බ්ලීඩින් ලේ ඒම නතර කිරිය ගැනීමට නොහැකි නම් නොහැකිව නැවත ක්‍රීඩා පිටියට එනවා නම් ඔහුව නැවත ක්‍රීඩා පිටින් ඉවතර යවලා ට්‍රීට්මන්ට් කරන්න යැවීමේ බලය හෝ ඔහු සම්පූර්ණ ලේ නතර කියලා තියෙනවා කියන විශ්වාසය විනිසුරුවර තිබෙනවා නම් ඔහුව නැවත ලබා ගැනීම නැවත ක්‍රීඩා පිටියට ඇතුළු කර ගැනීමේ බලය විනිසුරුවරයා සතුයි. ඊට පස්සේ තියෙනවා නීතිය සටහන් වෙලා ඇඩ්වාන්ටේජ් එක පිළිබඳව තීරණ ගැනීම අයිතිය තියෙන්නේ විනිසුරුවරට. ඇඩ්වාන්ටේජ් එක කියන්නේ ප්‍රතිවිරෝධී කණ්ඩායම වරදක් සිදු කරනවා නමුත් ඒකෙන් වාසිදායක තත්ත්වයක් ඇතිව තිබෙනවා නම් මේ අවස්ථාවේ තරඟයේ දිගටම පවත්වාගෙන යෑමේ හැකියාව විනිසුරුවට තිබෙනවා. අර ෆවුල් එකට තරඟයේ නතර කරන්න නැතුව තරඟයේ නතර කළොත් එම කණ්ඩායමටම අවාසියක් සිදු වෙනවා. තරඟයේ නතර නොකර දිගටම පවත්වාගෙන ගියොත් එම කණ්ඩායමට වාසියක් සිදු වෙයි කියලා හිතෙනවා නම් තරඟයේ පවත්වාගෙනමයි. ඒක තමයි ඇඩ්වාන්ටේජ් එක තියන්නේ වාසිදායක යෙදුම කියලා සිංහලෙන් කියනවා. ඒ වගේ අවස්ථාවක තරඟයේ දිගටම පවත්වාගෙන මේ අයි බලය විනිසුරුවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ලබා දීලා තියෙනවා. ඊට පස්සේ යම් ක්‍රීඩකෙක් එකම අවස්ථාවේදී වරදවල් දෙකක් හෝ වැඩි ගණනක් සිදු කරනවා නම් දඬුවම් කිරීමෙන්ද බලය ලබා දීලා තියෙනවා. බරපතල වරදට තමයි එතකොට දඬුවම ලබා දෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු හෑන්ඩ්බෝල් එකක් වෙනවා. ඒ එකම ෆවුල් එකක් ගහනවා. හෑන්ඩ්බෝල් එකට යෙලෝ කාඩ් එකක් යන්න ඕන නම් ඒ අවස්ථාවේදී බරපතල වරද හැටියට ගන්න ෆවුල් එක. එතකොට ඒ බරපතල වරදට තමයි දඬුවම ලබා දෙන්නේ. හෑන්ඩ්බෝල් එකක් සාමාන්‍යයෙන් හෑන්ඩ්බෝල් එකකට කාඩ් ලබා දීමේ අවස්ථා කීපයයි තියෙන්නේ. නමුත් ෆවුල් වලට කාඩ්යක් ලබා දීමේ හැකියාව වාසියක් තියෙන ඒ අනුව කටයුතු කරලා බරපතල වරදට තමයි දඬුවම් කිරීමේ බලය ලබා දීලා දෙනවා. වරදවල් දෙකක් සිදු වෙන අවස්ථාවේදී දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකම අවස්ථාවේදී සිදු කරන වෙලාවට බරපතල වරදට දඬුවම් ලබා දීමේ අයිතිය විනිසුරුවරයාට ලබා දීලා තිබෙනවා. ඉන්පසුව අවවාද කළ යුතු හෝ නිරපා හැරිය යුතු වරදක් සිදු කරන ලබන ක්‍රීඩකයන්ට එරෙහිව විනයානුකූල කටයුතු කිරීමට විනිසුරුවරයාට බලයක් ලබා දීලා තිබෙනවා. යෙලෝ කාඩ් දෙන්න පුළුවන්, රෙඩ් කාඩ් දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ටීම් ඔෆිෂියල්ලට ටීම් එකේ ටීම් මැනේජර් කෝච මේ හැමෝටම අවවාද කිරීම, කාඩ් ලබා දීම, එහෙමත් නැත්නම් පිටියේ නිරපා හැරීම සිදු කිරීමේ බලය විනිසුරුවරයාට
නීතියෙන් ලබා දීලා තිබෙනවා මෙම අවස්ථාව කාඩ්යක් ලබා දීම හෝ පිටියෙන් නෙදපා හැරීම එම අවස්ථාවේදීම සිදු කිරීම සිදු නොකරන්න උනත් මිනිසුන් වලට බලය ලබා දීලා තිබෙනවා දිගටම තරංගේ පවත්වාගෙන ගිහිල්ලා ඊළඟ තරංගේ නතර වෙන අවස්ථාවේදී කලින් විච්ච වරදට දඬුවම් කිරීමේ බලය මිනිසුන් වලට ලබා දීලා තිබෙනවා इन पशु वगकी में हंगी में युक्त खटेतु किरी में अपोसत्तन खंडायाम निलदारिंत विरुद्धो खटेतु किरी में बाले बाले विनुशुरो रहात लबाद भी लबिन समारक तारंग लोब उब देखलायती कोचव एमन अत्ना मैनेजव टेक्निकल एरिया एकें इवाच करनो टेक्निकल एरिया एकें इवाच कराम एमन පුද්ගලයාට ක්‍රීඩා පිටියේ රැඳී හිටින්න බෑ. ඔහු ඉවත් වෙන්න ඕන සම්පූර්ණ ක්‍රීඩා පිටියෙන් ප්‍රේක්ෂකාගාරයටම යා යුතුයි. එම බලය තිබෙන්නේ මිනිසුරු රට. ඉන් පසුව තමා නොදුටු සිද්ධිවලදී සහාය මිනිසුරුගේ උපදෙස් අනුව ක්‍රියා කිරීමට හැකියාව තියෙන්නේ විනිසුරුවරයාට එම හැකියාව තිබෙනවා සහාය විනිසුරුවා තමන් දැක්කේ නැති දෙයක් තියෙනවා නම් සහාය විනිසුරුවාගේ සහාය ඇතුව ඔහුගේ උපදෙස් අරගෙන ක්‍රියා කිරීමේ හැකියාව විනිසුරුවරයාට ලබා දීලා තිබෙනවා. ඉන්පසු අවසර නොලක් ක්‍රීඩකයන් පුද්ගලයන් ක්‍රීඩා පිටේ ඇතුළු වීමට ඉඩ නොදීමට වග බලා ගැනීමේ වගකීම තියෙන්නේ විනිසුරුවරයාට. ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ඒකෙන් ආවරණය වෙනවා. සමහර පිටස්තර පුද්ගලයන් ක්‍රීඩා පිටියට ඇතුල් වෙලා කලහකාරී ලෙස ක්‍රියා කරනවා. ඒ අවස්ථාවේදී ඔවුන් ක්‍රීඩා පිටින් ඉවත් කිරීමේ බලය ඉවත් කිරීමේ හැකියාව ලබා දීලා තිබෙනවා විනිසුරුවරට. එම අවස්ථාවේදී තරඟේ නතර කරලා එම පිටස්තර පුද්ගලයා ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමේ බලය විනිසුරුවරයාට ලබා දීවිලා තිබෙනවා. ඉන්පසුව විනිසුරුගේ රාජකාරියක් හැටියට ක්‍රීඩකයන්ට ගනු ලබන විනයානුකූල ක්‍රියා හෝ කණ්ඩායම් නිලධාරීන්ට හා තරඟයට පෙර තරඟ කාලයේදී හෝ පසුව සිදු වූ වෙනත් මොනෑම් සිදුවීමක් පිළිබඳව තොරතුරු ඇතුළත් කළ වාර්තාවක් තරඟ වාර්තාවක් අදාළ නීත්‍යානුකූල අධිකාරිය වෙත සැපයීමේ බලය. ඒ කියන්නේ තරංගය පවත්වාගෙන යන වෙලාවේ ඉඳන් තරංගය ආරම්භ වෙච්ච වෙලාවේ ඉඳන් තරංගය අවසන් වීම දක්වාම තරංගය පැවැත්වීම පිළිබඳව තරංගය කොහොමද පැවතුනේ මොකද්ද වුනේ මොන වෙලාවෙදී දුනේ මොන ක්‍රීඩකයාටද වුනේ කියන විස්තර සහිතව අදාළ වார்த்தාවක් තරංග වார்த்தාවක් සැපයීම අනිවාර්යයෙන්ම කිරීම විනිසුරුවරයාගේ රාජකාරියක් හැටියට ජාත්‍යන්තර පාපාන්දු සම්මේලනයෙන් වෙන් කරලා තිබෙනවා. ඒක අපි ඒ රිපෝට් එක මැච් රිපෝට් එක අපි ලබා දෙන්න ඕන අදාළ අධිකාරියට. ඒ කියන්නේ තරඟ සංවිධානය කරන කණ්ඩායම වෙත එම රිපෝට් මැච් රිපෝට් එක ලබා දිය යුතුයි. ඒ අනුව තමයි ඉන්පසුව ගනු ලබන ක්‍රියාමාර්ග එම අධිකාරිය විසින් ලබා ගන්න. ඊට පස්සේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් මූලික වශයෙන් ওই ටික රාජකාරී සහ බලතල විදියට වෙන් කරලා තිනවා. ඊට පස්සේ විනිසුරුගේ තීරණ පිළිබඳව වෙනම ඡේදයක් වෙන් කරනවා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ විසින්. ඒකෙදි තරංගයට අදාළ කරුණු සම්බන්ධ විනිසුරුගේ තීරණය අවසාන තීරණය කියලා නීති පොතේ සඳහන් වෙනවා. ඒ අනුව කටයුතු කිරීමේ බලය විනිසුරුවරයාට තියෙනවා. ඒ වගේම විනිසුරුවරට තීරණය වෙනස් කිරීමට යම් කිසි හැකියාවක් තියෙනවා නම් ඒ සමහර තීරණ අපි ගන්න තීරණ වැරදි කියලා අපි මොකද පාපන්දු විනිසුරුවරයෙක් කියන්නේ තප්පරෙන් පංගුවකින් තීරණයක් ගන්න ඕනේ. ඇහැට දැකපු ගමන් අපි තීරණේ ගන්න ඕනේ. ඒ වගේ වෙලාවට අපි ගන්න තීරණ සමහරක් වෙලාවට වරදින්න පුළුවන්. ඒ ගන්න තීරණයක් වැරදුනොත් ඒ තීරණය වැරදි කියලා අපිට හිතුනොත් ඊළඟ තරඟය ආරම්භ කරන අවස්ථාවට කලින්
එම වර්ධ නිවැරදි කර ගැනීමේ හැකියාව තරඟ විනිසුරයාට විනිසුරයාට ලබා දී ලැබෙනවා. උදාහරණයක් කිව්වොත් සමහරක් වෙලාවට අපි පැනල්ටියක් දෙන අවස්ථාවක් තියෙනවා. පැනල්ටිය දෙනවා, පැනල්ටිය දුන්නාට පස්සේ අපේ සහාය විනිසුරුවා අපිට කියනවා නැහැ, සමහරක් වෙලාවට ඒක අර කවුන්ට් ඇටැක් එකක් යන අවස්ථාවක අපි දුර ඉන්න වෙලාවට අපිට පේනවා බොක්ස් එක ඇස්සේ මේ ෆවුල් එක ගහන්න කියලා. ඒ වගේ වෙලාවට අපි පැනල්ටි දුන්නම අපේ සහාය විනිසුරුවා අපිට කතා කරලා කියනවා මේක එළියේ මෙන්න මේ ෆවුල් එක ගහන්න එළියේ. ඒ වගේ ඒ නිසා මේක පැනල්ටියක් නෑ කියන එක කියනවා. හැබැයි ඒ කියන එක කියන්න ඕන ඊළඟ තරගය ආරම්භ කිරීමට ප්‍රථම. එතකොට අපිට ඒ තීරණය රිවර්ස් කරන්න. ඒ කියන්නේ ඒ තීරණය අපිට හරිගස්සා ගැනීමේ බලය අපිට ලබා දීලා තිබෙනවා. ඊට පස්සේ ජාති අතර පාපන්දු සම්මේලනයේ සංගමේ සංගම් මණ්ඩලයේ තීරණ කීපයක් තිබෙනවා මෙම විනිසුරු සම්බන්ධ. එතනදී ක්‍රීඩකයෙකුට, නිලධාරියෙකුට හෝ ප්‍රේක්ෂකයෙකුට සිදුවන කිසියම් හෝ අනතුරක් පිළිබඳව, කුමන වර්ගයක දේපලකට සිදුවන ඕනෑම අලාභයක් පිළිබඳව, තරඟ නීතිවල නිමයන්ට හෝ තරඟයක් පැවැත්වීමට, ක්‍රීඩා කිරීමට හා පාලනය කිරීමට අවශ්‍ය සාමාන්‍ය ක්‍රියාපිළිවෙත්වලට යටත්ව ඔහු විසින් ගනු ලැබූ හෝ ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම තීරණයක් නිසා පුද්ගලයෙකුට, ක්‍රීඩා සමාජයකට, සමාගමකට, සංගමයකට හෝ වෙන යම් සංවිධානයකට සිදුවන වෙනත් ආකාරයේ පාඩුවක් පිළිබඳව විනිසුරු වගකීමෙන් බැහැර වෙනවා. ඒ කියන්නේ යම්කිසි සිද්ධියක් වෙනවා, ඒ සිද්ධියේදී ක්‍රීඩකෙක්ට අනතුරක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි ප්‍රේක්ෂක ගැටුමක්, උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රේක්ෂකයෝ, ප්‍රේක්ෂක කණ්ඩායම් දෙකේ ප්‍රේක්ෂකයෝ දෙවල්ල ගහ ගන්නවා, ඒ වගේ අවස්ථාවක ක්‍රීඩා පිටියේ තියෙන බඩු බාහිර ආදියට අලාභහන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ක්‍රීඩකයන්ට අනතුරක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රේක්ෂකයෝ අනතුරක් කර ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ඒකේ වගකීමෙන් විනිසුරුවරයාට බැඳිලා නැහැ කියන එක තමයි මේකෙන් කියලා තියෙන්නේ. ඒ සිද්ධියට අදාළව වාර්තාවක් සැපය යුතුයි විනිසුරුවරයා විසින්. නමුත් ඒකේ අලාභය පිළිබඳව විනිසුරුවරයා වගකීමෙන් බැඳිලා නැහැ කියන එක තමයි මේකෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙම සිද්ධි වලට අදාළව වෙන වශයෙන් කරුණු කීපයක් ඉදිරිපත් කරලා තිනවා. ඒවා අපි පොඩ්ඩක් කතා කරලා බලමු. ක්‍රීඩා පිටියේ තත්ත්වය හෝ එහි වටපිටාව හෝ කාලගුණ තත්ත්ව නිසා තරඟය පැවැත්වීමට හෝ නොපැවැත්වීමට ගන්න ලබන තීරණ. ඒ කියන්නේ ක්‍රීඩා පිටියේ නුසුදුසු තත්ත්වයක තියෙනවා නම්, එහෙමත් නැත්නම් අධික වර්ෂාවක් වෙලා ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට නොහැකි නම්, ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සැපයීමට නොහැකි නම්, එම තරඟය නතර කිරීමේ බලය විනිසුරුවරයාට ලබා දීලා තිබුණා. ඒකෙන් සිදුවන යම්කිසි පාඩුවක්, එම කණ්ඩායමට හෝ සංවිධායක මණ්ඩලයට පාඩුවක් සිදු වෙනවා නම්, එම අලාභය පිළිබඳව වගකීමෙන් විනිසුරුවරයා බැහැර වෙනවා. ඒ වගේම යම් කිසි තරඟයක් නතර කරන්න, මොනෑම හෝ හේතුවක් නිසා තරඟයක් නතර කරන්න සිදු වුණොත් ඒකෙන් සිදුවෙන අලාභයන්, එහෙමත් නැත්නම් එම කණ්ඩායම් වලට සිදුවන පාඩුවන් පිළිබඳව වගකීමෙන් විනිසුරුවරයා බැහැර වෙනවා. ඊට පස්සේ ක්‍රීඩාව තරඟය පවත්වන්න අවශ්‍ය කරන ගෝල් කණු, නෙට්, කෝනර් ෆ්ලැග්, පන්දු පිළිබඳව යම්කිසි තීරණයකදී ඒවා ඉවත් කිරීමට වගේ තීරණයක් ගන්නකොට ඒ වගේ සිදුවන අලාභයක්, හානියක් සිදු වෙනවා නම් ඒ පිළිබඳව විනිසුරුවරයා වගකීමෙන් බැහැර වෙනවා කියලා ජාත්‍යන්තර පාපන්දු සම්මේලන විසින් වෙන් වශයෙන් සටහන් කරලා තියෙනවා. ඉන්පසුව අර මම කලින් කිව්ව එක විග්‍රහ කරලා තියෙනවා. ජාත්‍යන්තර පාපන්දු පාපන්දු සංගම් මණ්ඩලයේ තීරණවලදී මොකද්ද ප්‍රේක්ෂකයන්ගේ මැදිහත් වීම නිසා හෝ ප්‍රේක්ෂක සීමාවේ සිදුවන කුමන හෝ ගැටලුවක් මත තරඟය නැවැත්වීම හෝ පවත්වාගෙන යෑම සම්බන්ධව
ගනු ලබන ඕනෑම තීරණයක්. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කතා කරා ප්‍රේක්ෂකයෝ ගැටීමක් ඇති වෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාවක තරගෙන් අතර කරනවාද එහෙමත් නැත්නම් තරගෙ දිගටම පවත්වා ගන්න හැකියාව තිබෙනවාද කියලා තීරණය ගැනීමේ හැකියාව තියෙන්නේ මිනිස්සු වලට. බද තුවාලෝ ක්‍රීඩකයෙකු ප්‍රතිකාර සඳහා ක්‍රීඩා පිටින් ඉවතට ගෙන යාමට ඉඩ දීම. ඒ එම අවස්ථාවේදී ඒකේ සම්පූර්ණ බලය තියෙන්නේ විනිසුරුවරයාට. විනිසුරුවරයා එම අවස්ථාවේදී තීරණය කරනවා නම් මොහුට ට්‍රීට්මන්ට් එකක් දෙන්න එළියට යවන්න අවශ්‍ය නැහැ. මොහුට සුළු තුවාලයක් සුළු ආබාධයක් සිදු වෙලා තිබෙන්නේ මොහුට මොහුව තරංගයේ නැවත ගැනීමට හැකි කියලා තීරණය කරනවා නම් විනිසුරු එම තීරණය ගැනීමේ හැකියාව තියෙන්නේ විනිසුරුවරයාට. ඒ වගේම තරඟයේ ආබාධයකට ලක්වන ක්‍රීඩකයෙකු ක්‍රීඩා පිටින් ඉවතර ගෙන යාමට තරඟයක් නතර කිරීමේ බලය තියෙන්නේ විනිසුරුවරයාට. ඒ කියන්නේ යම් කිසියකින් ෆවුල් එකක් වෙනවා එම ෆවුල් එකෙන් තීරකෙක් ඉන්ජර්ඩ් වෙනවා ඉන්ජර්ඩ් වෙලා තරඟය දිගටම පවත්වාගෙන යනකොට විනිසුරුවරයා තීරණය කරනවා නම් නැහැ මොහුට ඉක්මනට ට්‍රීට්මන්ට් එකක් ඕන කියලා තීරණය වෙනවා නම් එහෙමත් නැත්නම් ක්‍රීඩක දෙන්නෙක් ඇවිල්ලා ෆවුල් එකක් නැති අවස්ථාවක ක්‍රීඩකයන් දෙදෙනෙක් ඇවිල්ලා උඩින් හෙඩ් කරන්න යන බෝල් එකට දෙන්නගේම ඔළු දෙක හැප්පෙනවා ඒ වගේ අවස්ථාවක තරඟය නතර කරනවාද නැත්නම් ඉක්මන් ප්‍රතිකාර සඳහා ගෙන්නනවාද කියන තීරණය ලබා ගැනීමේ බලය තියෙන්නේ විනිසුරුවරයාට. ඒ වගේම ක්‍රීඩකයෙකුගේ ඇඳුම් පැළඳුම් හෝ උපකරණ පැළඳීමට අවසර දීමට හෝ නොදීමට විනිසුරුවරයාට හැකියාව තිබෙනවා. ඔය කට්ටිය දැකලා ඇති සමහර කලාවට සමහර ක්‍රීඩකයෝ මාස්ක් මූණු ආවරණයක් සාමාන්‍යයෙන් ගොඩාක් දුරට එම මූණු ආවරණය පළඳිනවා චයිනීස් ප්ලේයර්ස්ලා තරඟවල දැකලා ඇති. ඒ වගේ අවස්ථාවලදී එම මූණු ආවරණය පැළඳීම හෝ පැළඳීමට නොසුදුසුද කියලා තීරණය කිරීමේ බලය තියෙන විනිසුරුවරයාට. ඒ අවස්ථාවේදී විනිසුරුවරයා තීරණය කරනවා නම් මේක හානිකරයි අනිත් ක්‍රීඩකයන්ට හානිකරයි එහෙමත් නැත්නම් එම ක්‍රීඩකයාටම හානිකරයි කියලා ඒ වගේ අවස්ථාවර එම උපකරණ ඉවත් කිරීමේ බලය තියෙන්නේ විනිසුරුවරයාට. ඒක ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ විනිසුරුවරයාට දීලා තියෙන බලය. ඊට පස්සේ ක්‍රීඩා පිටිය ආසන්නයේ පැමිණෙන පිටස්තර පොත්ලේක් හරි ඡායාරූප ශිල්පීන් හරි එහෙමත් නැත්නම් නිලධාරීන් හරි එම ස්ථානයේ සිටීමෙන් ක්‍රීඩා පිටිය ආසන්නයේ සිටීමෙන් තරංගයට යම් කිසි බාධාවක් සිදු වෙනවා නම් ඔවුන් හෝ ඉවත් කිරීමේ බලය විනිසුරුවරයා සතුයි. ඒක අපි සාමාන්‍ය තරගයක් ජාත්‍යන්තර තරගයක් පවත්වනකොට නිලධාරීන් එහෙම හැසිරෙනවා අපි කවදාවත් දැකලා නැහැ. නමුත් ඡායාරූප ශිල්පීන් සමහරක් වෙලාවට ටච් ලයින් එකට හෝ ගෝල් ලයින් එක ළඟටම ඇවිල්ලා ඡායාරූප ගන්නවා. ඒ වගේ අවස්ථාවල විනිසුරුවරයාට හැකියාව තියෙනවා නීතියෙන් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට. ඒ වගේම ඊට පස්සේ තවත් තීරණ කීපයක් තියෙනවා. සිව්වෙන් නිලධාරියා පත් කරලා තියෙන තරඟයක් සඳහා ඒ කියන්නේ ෆෝත් ඔෆිෂියල් ඉන්න තරඟයකට මොකද්ද කරන්න ඕන කියන එක තමයි තියෙන්නේ. සිව්වෙන් නිලධාරියා පත් කර ඇති තරඟාවලියක් සහ නිල තරඟ සඳහා ඔහුගේ කාර්යභාරය හා රාජකාරී ජාත්‍යන්තර පාපන්දු සංගම් මණ්ඩලය වගේ අනුමත කර ඇති නීති පොතේ සහාය විනිසුරුවරන් සහ එහෙම වෙනම ඡේදයක් තියෙනවා. ඒ අනුව කටයුතු කිරීමට විනිසුරුවරයාට හැකියාව තියෙනවා. ඊට පස්සේ ක්‍රීඩාවට සම්බන්ධිත තොරතුරු සඳහා ගෝලයක් වාර්තා කළාද නොකළාද යන්න වගේ දේවල්
විනිසුරුවරයාට පුළුවන් සටහන් කරන්න ඔහු ලබා දෙන තරංග වාර්තාවේ මේ සියල්ලක්ම සටහන් විය යුතුයි. එම තරංග වාර්තාව අනුව තමයි ඉන් ඉදිරියේදී සංවිධායක මණ්ඩලය හටයුතු කරනු ලබන්නේ. නීතිය පිළිබඳව විනිසුරුවරයාගේ නීතිය පිළිබඳව පස්සන නීතිය පිළිබඳව කරුණු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඔය ටික ගොනු කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මම මේ කියපු දේවල් ග්‍රහණය කරගන්න ඇති කියලා සියලුම දෙනා. ග්‍රහණය කරගත්තා නම් ඇත්තටම අපිත් සතුටුයි මේ වගේ අවස්ථාවක් අපිට ලබා දීම පිළිබඳව. මම පිළිවන් තේනවා MG football coaching workshop එක පවත්වාගෙන යන මහින්ද කලගෙදර මහත්මයාට දෙවියන් ස්තුති වෙනවා මේ අවස්ථාවම ලබා දීම පිළිබඳව. බදුල ප්‍රදේශයේ සීලූර්ම දෙනාගේ ගෞරවය ඔබතුමාගේ වැඩසටහන ඉදිරියටත් ඔබතුමාගේ ශක්තිය ධෛර්ය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මගේ මම වැඩසටහන අවසන් කිරීමට මගේ ප්‍රශ්න තුනක් තියෙනවා. ඔබ සියලු දෙනාටම ත්‍යාග ලබා ගන්න හැකියාව ලැබෙයි මම හිතන්නේ. ඩයස් මම නූරලිය සිට දැන් සම්බන්ධ වෙනවා ඔබත් සමග. ඉතමත් ඔව් ඩයස් අපි ඔයාගේ ප්‍රශ්න ටික ඊළඟ දේශනේ අවසානයේ තමයි ඔබතුමාට ප්‍රශ්න පහක් යොමු කරන්න අවස්ථාව මා ලබා දී තිබෙනවා. ඊළඟ දේශනෙන් පස්සේ අපි එකතු වෙලා මේ ප්‍රශ්න ටික අපි යොමු කරමු. විශේෂයෙන්ම මා ස්තුතිවන්ත වෙනවා ඩයස් මහතාට. මොකද මේ MG online පාපන්දු වැඩමුළුවත් සමග සම්බන්ධ වෙ සිටින ක්‍රීඩකයින්ට විශේෂයෙන්ම ඔවුන් නොදත් අව ඇත්ත වශයෙන්ම පාපන්දු විනිසරයෙකුගේ කාර්යභාරය, ඔහු විඳින දුක, ඔහුට තිබෙන පීඩණය සියලුම දේ ඔබ ඉතාමත් පැහැදිලිව අපට අවස්ථාව ලබා දුන්නා. එය ඉතාමත් වැදගත් වෙනවා ක්‍රීඩකයින්ට. ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ ඩයස් මහතා බදුලේ නගරයේ සිට අපි සමග සම්බන්ධ වුණා. ඉතින් ඩයස් මහතා මම හිතනවා දිගටම අපිත් සමග ඉතුරු දේශනෙත් දිගටම අපිත් සමග රැඳී සිටි සහ ඔබතුමා ප්‍රශ්න පහක් ලෑස්ති කරගෙන සිටින්න දෙවෙනි දේශනයේ අවසානයේදී අපි එම ප්‍රශ්න යොමු කරලා ඒට නිවැරදි පිළිතුරු ලබා දෙන සීලුම දෙනාට අපි ත්‍යාග ලබා දීමට අපි කටයුතු කරනවා. ඉතින් විශේෂයෙන් මා සඳහන් කළ යුතුයි මෙම වැඩසටහනට නැවත වාරක් අපි අනුග්‍රහයකින් සම්බන්ධව සඳහන් කළ යුතුමයි. මෙවැනි වැඩසටහන දිගටම කරගෙන යාමට ඔවුන්ගේ පූර්ණ දායකත්වය ඉතාමත් වැදගත් වෙනවා. එම නිසා මම නැවත වාරක් ස්තුතිවන්ත වෙනවා රිනවුන් පාපන්දු ඇකඩමිය නිර්මාතෘ රොබර්ට් පීරිස් මහතාටත්, සීදන පීරිස් මහතාටත්, ඒ වගේම අද දින ලබා දෙන තෑගි 50ට දායකත්වය ලබා දුන් මොහොමඩ් නාෆිල් මහතාටත්, ජේම් ධම්මික මහතාටත්, වෛද්‍ය මනිල් ෆර්නැන්ඩෝ මහතාටත්, තුවන් හරිෆින් මහතාටත් සහ රංග සම්පත් මහතාටත්